සෑම රාජ්‍ය ආයතනයකම සේවක සංඛ්‍යාව අඩු කිරීම මේ දිනවල සිදු කිරීමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද පැවති කැබිනට් පිළිල දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමි. අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පළදායි නොවන සේවකීන් සොයන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක්ද මේ වන විට ක්‍රියාවට නංවා ඇති බවය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා සම්පූර්ණ සේවක සංඛ්‍යාව සෑම ආයතනයකම අඩු කිරීම සඳහා මේ දිනවල ක්‍රියා කරගෙන යනවා. පළදායි නොවන සේවකීන් සඳහා සොයන් විශ්‍රාම යාමේ ක්‍රමයක් සකස් කරන් ඒක මහ භාණ්ඩාගාරයේ උපදෙස් ලබා දීලා තියෙනවා. සෑම අමාත්‍යංශයක වියදම් අඩු කිරීම සඳහා චක්‍රලේඛනගත දිවිසුමකට අමාත්‍යංශ ලේකම් වරු බැඳිලා තියෙනවා. ඒ අනුව උදාහරණයක් ලෙස දුම්රියට සාමාන්‍ය කම්කරුවන් 3000ක් බඳව ගන්නවා. ඒ සේවකයන්ගේ එකම කම්කරුවෙක්වත් අලුතින් රාජ්‍ය සේවකයකට බඳවා ගන්නේ නැහැ. බහුකාර්ය බලකායට දැන්ට රජයේ සේවයට බැඳිලා ඉන්න තැනැත්තන් ඉන්නවා. සාමාන්‍ය පෙළ දක්වා ගියෝ සාමාන්‍ය පෙළ සමත් නොමැති අය ඒ ප්‍රදේශයano අපි ඔවුන්ව බඳවා ගන්නවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවන් ලෙස ස්ථිර සේවයට එවිට ඔහුට දුම්රිය කම්කරුවෙක් ලෙස උසස් වීම යනාදිය ලබාගෙන ගමන් කරන්නත් පුළුවන්. ඉස්ලාම් වැටුප්සයිද සේවයට ඔහු යොදවා ගන්නවා. එතනින් අලුත් රස්සා ලැබෙන්නේ නැහැ. දැන්ට ඉන්න රාජ්‍ය සේවය තුලින්ම තමා බොහෝ පුරප්පාඩු පුරවා ගන්නේ. අධ්‍යාපන අමාත්‍යංශයටත් එහෙමයි. මම හිතන්නේ 26000කටත් වඩා වැඩි ගුරුවරු පිරිසක් බඳවා ගන්නවා. ඒ බඳවා ගන්නේ දැන්ට රාජ්‍ය සේවය තුල සිටින අයගෙන්ම තමා බඳවා ගන්නෙ. අතිරික්තව ඉන්න අය සයන් විශ්‍රාම ගන්නන්න තමා රාජ්‍ය ආයතන කටයුතු කරන්නේ. අපි යටතේ තියෙන ආයතනවලත් මාධ්‍ය ආයතන තුලත් සයන් විශ්‍රාම යාම සඳහා කැමැත්ත පළ කරලා තියෙන අය යැවීම සඳහා කටයුතු කරනවා.